අපි ස්තුති කරනවා රටේ ඉන්න ජනතාවටත් අපි වෙනුවෙන් අරගල කරාට අපි අත්තරංගුවේ නිදහස් කරගන්න. ඒ වගේම වසන්ත මුදුලිගේ සහෝදරයා තවමත් අත්තරංගුවේ පසු වෙනවා. ඒතර වසන්ත මුදුලිගේ සහෝදරයාත් නැවත නිදහස් කරගන්න තුරු ඒ වගේම රටේ ඉන්න ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙන තුරු මේ අරගල ඉදිරියට ගෙන යනවා. අපි ඉන්නවා ජය වේවා අරගලයට අපි ඉන්නවා පුතේ වාසත්තම අපි ඉන්නවා හැමදාමත් ඔද්දත් පුතේ අපි දන්නවා රටේ ඉන්න ජනතාව පසුගිය කාලයේදී දෙවන්ත අරගලයක් සිද්ධ කරා රටේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රටපත් වුණ නිසා. එතකොට ඒකත් එක්ක අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට ඒ රටේ ඉන්න ජනතාවත් එක්ක දෙවන්ත අරගලයකට සම්බන්ධ වුණා. එතකොට ඒකට පිළිතුරක් විදිහට ආණ්ඩුවෙන් කරන්න පුළුවන් පිළිතුර අපිට ලබා දීලා තියෙනවා. එතකොට අපි මතක් කරනවා ඒ වගේම අපිව මේ අත්තරංගුවට ගත්තට පස්සේ රටේ ඉන්න සමස්ත ජනතාව හිටියේ ආණ්ඩුවේ පැත්තේද එහෙම නැත්නම් අපේ පැත්තේද රටේ ඉන්න ජනතාව වෙනුවෙන් සටන් කරපු මිනිස්සු පැත්තේද කියලා අපි හොඳටම දැක්කා. ඒ වගේම අපි ස්තුති කරනවා රටේ ඉන්න ජනතාවටත් අපි වෙනුවෙන් අරගල කරාට අපි අත්තරංගුවේ නිදහස් කරගන්න. ඒ වගේම වසන්ත මුදුලිගේ සහෝදරයා තවමත් අත්තරංගුවේ පසු වෙනවා. ඒතර වසන්ත මුදුලිගේ සහෝදරයාත් නැවත නිදහස් කරගන්න තුරු ඒ වගේම රටේ ඉන්න ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙන තුරු මේ අරගල ඉදිරියට ගෙන යනවා කියන මතක් කිරීම මේ වෙලාවේ සිද්ධ කරනවා. ඒ වගේම ඉදිරි කටයුතු ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවක් කරන් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට සිරිදම්ම හාමුදුරුවෝ සහ වසන්ත මුදලිගේ ඉදිරිපත් කළා. මුලින්ම සිරිදම්ම හාමුදුරුවන්ව අද හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරා. එහිදී හාමුදුරුවන්ව හඳුනා ගැනීමක් කරේ නැහැ ඒ ඉදිරිපත් වුණු සාක්ෂිකාරයා. ඉන්පසුව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ අද කඩුවෙල අධිකරණයේ 25කට අධික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නීතිඥ මඩුල්ලක් අද දවසේ සිරිමධර්ම හාමුදුරුවෝ සහ වසන්ත වෙනුවෙන් පෙනී හිටියා. එහිදී කරුණු දක්වා සිටියේ මූලික වශයෙන් දෙවනි සැකකරු වෙන සිරිධම්ම හාමුදුරුවන්ව හඳුනා ගැනීමේ පෙරටුවේදී හඳුනාගත්තේ නැහැ කියන කාරණාව. ඒ වගේම මේක පොදු දේපළ පනත යටතේ පවර්ලා තිබෙන්නේ පොදු දේපළ සහතිකයේ ඇතුළත් ඇස්තමේන්තුව, ඒ කියන්නේ හලාභය පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන ලේඛනය අදාළ හලාභය සම්බන්ධයෙන් නෙමෙයි අලුත් ගේට්ටුවක් සවිකිරීම සම්බන්ධයෙන් වන ඇස්තමේන්තුවක් පමණයි කියන කාරණාව ගරු අධිකරණයේ ඉදිරියේ ඉදිරිපත් කරා. ඒ වගේම සිරිදම්ම හාමුදුරුවන් සහ වසන්ත මුදලිගේ දැනට අධ්‍යාපනය ලැබමින් සිටින ශිෂ්‍යයන් කියන කාරණාව අධිකරණයේ අවධානයට යොමු කරලා තිබුණා. ওই කාරණා සම්බන්ධයෙන් සලකා බැලපු ගරු මහේස්ත්‍රාත්තුමිය එතුමියගේ නියෝගය තුළ සිරිදම්ම හාමුදුරුවන්ට සහ වසන්ත මුදලිගේට අද ඇප නියම කරා. ලක්ෂ්‍යක ශරීර ඇප ඥාතිත්වයේ තහවුරු කරලා ඒ ඇප තැන්පත් කරන්න පුළුවන් කියන කාරණාව එහිදී පැහැදිලි ලෙසම විනිසුරුතුමිය අවධානය යොමු කරලා තිබුණා. පොලිසිය විසින් ඉදිරිපත් කළ තියෙන තක්සේරු වාර්තාව නීතිය යටතේ පිළිගත හැකි මට්ටමේ තක්සේරු වාර්තාවක් නොවන
බව කියන කාරණාව ඊළඟට සිරිධර්ම හාමුදුරන්ව පෙරට්ටුවේදී හඳුනා නොගත්තා කියන කාරණාව සහ දැනටමත් ඔවුන් ශිෂ්‍යයන් වශයෙන් අධ්‍යාපනය ලැබමින් සිටින නිසා තවදුරටත් ඔවුන්ව බන්ධනාගාරමින් පෙරත් ඔවුන් ත්‍රස්තවාදී වැළැක්වීම පණ්ඩිතයට තේ බන්ධනාගාරගත වෙලා සිටියා ඒ අනුව තවදුරටත් ඔවුන්ව මේ ආකාරයට බන්ධනාගාරගත කර තැබීම ඔවුන්ගේ අධ්‍යාපනයට ගැටලුවක් වෙනවා කියන කාරණාව එතකොට ඒ අනුව අද දවසේදී අද ඉදිරිපත් වුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සරහා පහුගිය මැයි මාසයේ 9 වෙනිදා සිද්ධියට අදාළව නඩුවට අප ලබා දීමක් කරා ගරු අධිකරණයේදී මෙහිදී අපි අවධාරණය කරන්න කැමති මේ පාලකෙයින්ට මොන බොරු චෝදනා දාලා මොන දේවල් කරලා මේ පාලකයෝ උත්සාහ කරා ජනතාවගේ හඬ නිහඬ කරන්න ඒක සිද්ධ කරන්න බෑ කියන කාරණාව ඒ වගේම මේ දවස්වල යම් හාවකුවක් යනවා මේ නීතිඥ කණ්ඩායම් නීතිඥවරු අතර බෙදීමක් වෙලා සිද්ධ තියෙනවා කියන කාරණාව නීතිඥ සංගමයේ යම් අධෛර්ය වීමක් තියෙනවා කියන කාරණාව පැහැදිලිවම අද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ නඩුවට පෙනී සිටලා පෞද්ගලිකවම අපේ කඩුවෙල ඉන්න නීතිඥ සියලුම ජේෂ්ඨ නීතිඥයන් කනිෂ්ඨ නීතිඥයන් එකා වගේ මේ අරගල කරුවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් තවදුරටත් අහවුරු කරා අපි ජනතාවත් සමග ජනතාවගේ සාමකාමී ඉල්ලීම් තුල සාමකාමී අරගලය තුල ඉන්නවා කියන කාරණාව ජූනි මාසෙ ඉඳන් ගත්තොත් මාස 6කට ආසන්න කාලයක් මේ නඩුවට මේ දෙදෙනාව ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ මාස 6න් මාස 3ක්ම මේ දෙදෙනා ඉන්නේ පොලිසිය බාරේ ත්‍රස් විමර්ශන ඒකකයේ තුල. ඒ කාලය තුලත් මේ අය ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ අනුව අද ගරු මහේස්ත්‍රාත්තුමීට අපි ඉදිරිපත් කරපු ප්‍රධාන තර්කයේ උනේ මේ දෙදෙනාගේ රැඳවුම් නියෝගයේ අවසන් වීමෙන් පසුව වක්‍රව තවදුරටත් මේ දෙදෙනාව රඳවා ගැනීමේ කුමන්ත්‍රණයක් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදියට පැරණි ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරිපත් කරන්න කියන කාරණේ. ඊට අමතරව තව තාක්ෂණික කරුණු ගණනාවක් පැන නැගුණා විශේෂයෙන් සිරිදම්ම හිමියන්ව හඳුනා නොගැනීම ඒ වගේම මේ සඳහා ඉදිරිපත් කොට ඇති පොදු දේපළ පනතේ යටතේ ඉදිරිපත් කර ඇති තක්සේරුවේ තියෙන තාක්ෂණික දෝෂ මේ සියල්ල සලකලා බලලා තමයි සිරිදම්ම හිමියන්ට සහ අද දින වසන්ත මුදලිගේට අප ලබා දීමට ගරු මහේස්ත්‍රාත්තුමිය තීරණය කරේ. එතකොට මේ සමස්තයක් විදිහට මේ ගත්තොත් මේ වන විටත් වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශනයේ යටතේ තිබෙන නඩුවේ නීතිපතිතුමා තාම තමුන්ගේ අනුමැතිය දීලා නැහැ ඔහුට අප ලබා ගැනීම සඳහා. ඒ අතර තමයි මේ විදියට මෙම අධිකරණ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා අද දින සිරිදම්ම හිමියන්ට සම්පූර්ණ අප ලබාගෙන එළියට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ සමස්ත කරුණ ගැන සලකා බලලා අපි විශ්වාස කරනවා ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුව ඒ වසන්ත මුදලිගේටත් අදාළ අනුමැතිය අප ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දෙයි කියලා. ඒ වගේම මේ මොහොතේ අපිට කියන්න තියෙන ප්‍රධාන කාරණේ තමයි නීති වෘත්තියේ එක දවසක් හරි දිවුරුම් දුන්න කෙනෙක්ට තේරෙනවා මේ ආකාරයෙන් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කාටවත් අයිතියක් නැහැ කියලා. නීතිඥවරු කියන්නේ මේ කළු කබාය දාගෙන මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය. අපි විශේෂයෙන්ම ලැජ්ජ වෙනවා නීතිඥවරු විදියට අවුරුදු 50ක් නීතිඥ වෘත්තිය හිටියා කියන එක සමරණය එක ගැන විශේෂයෙන්ම එකඳු දවසක්වත් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටපු තමුන්ගේ දේශපාලන ජීවිතය තුළ අකණ්ඩව මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න පෙනී හිටපු කෙනෙක්ගේ ඒ ආකාරයෙන් සැමරීම අපි හිතනවා ජනතාවට සමරන්න හොඳ දවසක් අද ඒ තමයි සිරිදම්ම හිමියන්ව අද අපිට එළියට ගන්න පුළුවන් ඒ වගේම ජනතාවට තමුගේ නිදහස සමරන්න ඉක්මනින්ම දිනයක් ඒ කියලා අපි විශ්වාස කරනවා News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලොග් පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tenglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න